කොහොමද කොහොමද කට්ටිය හොඳින් ඉන්නවා කියලා හිතනවා අද අපි හදන්නේ ෆ්‍රෙෂ් පාස්තා ඒ වගේම රෙසිපිස් දෙකකුත් බොහොම සිම්පල් ඕනේ කෙනෙක්ට හදන්න පුළුවන් ලේසියෙන් ඕගොල්ලන්ට අද පෙන්නලා දෙන්න කොහොමද හරි විදිහට ඒ වගේම ලේසියෙන් ෆ්‍රෙෂ් පාස්තා හදන්නේ ඒ වගේම කවුරුත් ආස කාබෝනාරා එකත් අද පෙන්නලා දෙන්න ඒත් එක්කම මගේම ඉස්සෝ පාස්තා එක එහෙනම් අපි පටන් ගමු ෆ්‍රෙෂ් පාස්තා හදන්න නම් හරිම ලේසි අවශ්‍ය වෙන්නේ එක්කෙනෙකුට පිටි ග්‍රෑම් 100යි එක බිත්තරයයි. අද අපි පාවිච්චි කරන්නේ කාටත් ලේසියෙන් ගන්න පුළුවන් ප්ලේන් ෆ්ලවර් එක. එහෙම නැත්නම් පාන් පිටි. නියම පිටි එක පාවිච්චි කරනවා නම් අපි පාවිච්චි කරන්න ඕනේ ටයිප් 00 ෆ්ලවර් එක. ඒ කියන්නේ ඉතාමත් සියුම් විදිහට කොටුපු පිටි එකක්. ඕනෙම නම් රුලම් පිටිත් එක්කහු කරගන්න පුළුවන්. එහෙම වුණොත් මුළු පිටි බර ප්‍රමාණයෙන් කාලක් විතර රුලම් පිටි එක්කහු කරගන්න ඕනේ. ඒ කියන්නේ පිටි ග්‍රෑම් 200ක් පාවිච්චි කරන ලස්සන කහපාට පාස්තා අපිට හදා ගන්න පුළුවන්. මුලින්ම මිශ්‍ර කරනකොට ගෑරප්පුවක් පාවිච්චි කරන්න. මේ වගේ හොඳට එක්කව වෙන්න පටන් ගන්නකොට ඔයගොල්ලෝගේ වර්ක් සර්ෆේස් එකට ඒ ඩෝ එකයි පිටි ටිකයි හලා ගන්න. මුලින්ම ඔයගොල්ලන්ට හිතෙනවා ඇති මේ ඩෝ එකට වතුර වගේ මොන හරි දාන්න ඕනේ කියලා. ඒත් බය වෙන්න එපා. හිමින් හොඳට ඩෝ එක අනා ගන්න. පිටි තව තියෙනවා නම් ඩෝ එක ටිකක් ඇදලා ඩෝ එකේ තෙත හරිය පාවිච්චි කරගෙන ඒ පිටි ටික හිමින් එක්කව කරගන්න. මේ ඩෝ එක හදනකොට නම් දවසේ එක්සර්සයිස් එක ෆුල් ඒත් මං විහිළු කරාට බය වෙන්න එපා. හොඳට විනාඩි 10ක් මේ ඩෝ එක අනාගෙන ඉද්දි මේ වගේ ටිකක් තද ඩෝ එකක් ලබා ගන්න පුළුවන්. මේක දැන් ටිකක් බෝල කරලා ප්ලාස්ටික් රැප් එකකින් ඔතලා ෆ්‍රිජ් එකේ තියන්න. පෑ භාගයක් පෑක් විතර ඩෝ එකට පොඩ්ඩක් රෙස් කරන්න ඉඩ දීලා. රෙස් කරන්න දුන්නාට පස්සේ පිටි පොඩ්ඩක් තවරපු වර්ක් සර්ෆස් එකකට ඩෝ එක ට්‍රාන්ස්ෆර් කරගෙන ඕගොල්ලන්ගේ පෝෂන්ස් අනුව ඩෝ එක කපා ගන්න. මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්වන්න කොහොමද රෝලින් පින් එකකින් පාස්තා හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඕගොල්ලන්ගේ වර්ක් සර්ෆස් එකේ ආයමත් හොඳට පිටි තවරලා ඩෝ එක තුනි කරන්න පටන් ගන්න. විනාඩියක් ගියාට පස්සේ ඕගොල්ලොන්ට තේරේ කොච්චර රෝල් කරත් පාස්තා එක තව තුනි වෙන්නේ නැහැ කියලා. එතකොට ඕගොල්ලොන්ගේ එක අතක් පාවිච්චි කරලා ඩෝ එකේ යටි හරියෙන් අල්ල ගන්න. අනිත් අතින් රෝලින් පින් එක අරන් ඉස්සරහට රෝල් කරගන්න. තව ක්‍රමයක් තමයි රෝලින් පින් එකේ වටේ පාස්තා එක ඔතලා මේ ආකාරයට රෝල් කරගන්න. පාස්තා එක තුනි ඇතිද කියලා බලන්න ටිකක් පාත් වෙලා පාස්තා එකට හරියටම යටින් පිඹින්න. මේ වගේ පාස්තා එක නැටෙන්න ඕනේ. පාස්තා එක හරියට තුනි කරගත්තට පස්සේ මේ වගේ නවාගෙන සෙන්ටිමීටර් භාගයක් විතර දුරින් කපා ගන්න. මේ ආකාරයට පාස්තා ඩෝ එක කපපුවාම කියන්නේ තයිය තෙල්ල කියලා. කොහොමද මේ ලස්සන පාස්තා ටික? ඔයගොල්ලන්ට මම වගේ පාස්තා මැෂින් එකක් තියෙනවා නම් නැත්තම් ගන්න හිතාගෙන ඉන්නවා නම් පාස්තා ඩෝ එක ටිකක් කොටු හැඩයට ෂේප් කරගෙන ටිකක් විතර රෝල් කරගන්න. රෝල් කරගෙන ලොකුම සෙටින් එකේ ඉඳලා පොඩිම සෙටින් එක වෙනකන් ඔයගොල්ලන්ගේ ඩෝ එක තුනි කරගන්න. මගේ පාස්තා මැෂින් එකේ නම් මම 7 වෙනි සෙටින් එකේ ඉඳලා 4 වෙනි සෙටින් එක විතරක් වෙනකන් විතරයි මම පාස්තා එක තුනි කරගත්තේ. අර ඉස්සලා කිව්ව විදියට පිඹලා පාස්තා එක තුනිය ඇතිද කියලා බලා ගන්න පුළුවන්. මගේ පාස්තා මැෂින් එකේ නම් තයිය තෙල්ලේ ඒ වගේම ස්පැගෙටි හදන්න පුළුවන්. මොනවාද කියන්නේ? කොහොමද අපේ පාස්තා ටික? හරි, දැන් අපේ පාස්තා එක තඹමු. ඉස්සලා නටන වතුරට ලුණු ටිකකුයි ඔලිව් ඔයිල් පොඩ්ඩකුත් දාගන්න. ඊට පස්සේ පාස්තා ටික දාන්න. මතක තියාගන්න විතරම කූරු ගන්න නැත්තම් පාස්තා එක අඩියට ඇලෙන්න බලයි. මේ ෆ්‍රෙෂ් පාස්තා නිසා මේ ටික ඉක්මනින් තැම්බේ. ඒ කියන්නේ විනාඩි 4කින් 5කින් පාස්තා එක ලෑස්ති. දැන් කාබෝනාරා එක හදාගන්න නම් රත් වෙච්ච ඔලිව් ඔයිල් එකට බේකන් කෑලි දාලා බැදගන්න. මේක බැදෙන ගමන් බිත්තර ගහගන්න. එක්කෙනෙකුට එක බිත්තර ගානේ හොඳට නැති. ඒකට පාමසන් චීස් එක්කව කරගෙන ඒ වගේම ගම්බිරිසුත් එක්කව කරගන්න. බේකන් එක බැදුනට පස්සේ පාස්තා එක එක්කව කරගන්න. ලිප ඕෆ් කරගෙන
අපේ පාස්තයකට අර බිත්තර මිශ්‍රණය දාන්න. බය වෙන්න එපා පාස්තයේ රසනෙටම බිත්තරේ තැම්බේ. මෙහෙම කරපුවම තමයි අර රස ක්‍රීමි කාබනාරයක අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. මතක තියාගන්න උණු ලිපේ මේක තියාගෙන කූරු ගන්න එපා. නැත්තම් කාබනාරයක ඇලෙන්න පටන් ගනී. නැත්තම් ඕනාට වැඩි ගියොත් ඔම්ලට් කෑලි කාබනාරයකේ තියේ. උණු උණුෙම පාමසන් චීස් ටිකක් එහාගෙන මේ ක්‍රීමි කාබනාරයක රස විඳින්න. මේක තමයි හරි විදිහ කාබනාරයකට ක්‍රීම් දාන්නෙම නෑ ඒ ක්‍රීමි සෝස් එක අපි හදාගන්නේ අපේ බිත්තර මික්ස්චර් එකේනුයි පාස්තා වතුර පොඩ්ඩකින්. හරි දැන් ඉස්සෝ පාස්තා එක පටන් ගමු. ඉස්සල්ලාම ඔලිව් ඔයිල් ටිකක් පෑන් එකට දාලා ඒක රත් වෙන ගමන් බටර් ටිකක් දාන්න. එක්කෙනෙකුට බටර් ග්‍රෑම් 20ක් තිබ්බාම හොඳටම ඇති. ඔලිව් ඔයිල් එකයි බටර් එකයි හොඳට මිශ්‍ර වෙලා රත් වුණාට පස්සේ කපපු සුදු ලුණු එක්කව කරගන්න. එක්කෙනෙකුට සුදු ලුණු ක්ලෝව් එකක් විතර පාවිච්චි කරන්න. මේක හොඳට කූරු ගාලා සුදු ලුණු එකට පාර ටිකක් වැටෙන්න පටන් ගත්තාම කෑලි මිරිස් එක්කව කරගන්න. තප්පර 30ක් විනාඩියකට පස්සේ පොතු ඇරපු ඉස්සෝ එක්කව කරගන්න. ඉස්සෝ එක බැදෙන ගමන් පාස්ලි ටිකක් චොප් කරගෙන ලෑස්ති පිට තියන්න. ඉස්සෝ එක තැඹුණාට පස්සේ දෙහි ටිකක් මිරික ගන්න. ඊට පස්සේ අර වෙලේ හදපු ෆ්‍රෙෂ් පාස්තා එක එක්කව කරගන්න. හොඳට මිශ්‍ර වුණාට පස්සේ ලිප ඕෆ් කරගෙන අර චොප් කරපු පාස්ලි ටික එක්කව කරගන්න. මං හිතනවා ඕගොල්ලෝ මගේ මේ පාස්තා රෙසිපි එක ආසාවෙන් බැලුවා කියලා. එහෙනම් ප්ලීස් මේ වීඩියෝ එකට පොඩි thumbs up එකක් දාලා channel එකට subscribe පාරක් දානවා වගේම මාව insta එකේ fb එකේ follow කරන්න. මං හිතනවා ඔගොල්ලොන්ට මගේ රෙසිපිස් බලලා මේ වගේ රස කෑම ඉතාමත් ලේසියෙන් හදාගෙන පවුලේ සියලු දෙනාම මේසේ වටේ එක්කව කරගෙන ඇත්තටම ලස්සන මොහොතක් රස විඳීවි කියලා. එහෙනම් ඔගොලු සියලු දෙනාටම සුබ දවසක්. ආයෙ නැවතත් හමු වෙමු.